විදිහට කලේ මේ කලේ හැමතැනමයි කලතිල් තියෙනවා. ඒවල් වල හැබැයි මේක කවදාවත් කැඩෙන්නේ නැහැ. කණි තියෙනවා. ඉබ්බට මේව ගන්න මේව ඔක්කොම පරිසරයට බෙදලා යන්නේ. හේතුව තමයි මේ පරිසරේ ඉන්න මැස්සලන් අපේ කට්ටිය කැලෑවල විනාශ කරනවා කියලා ටික විනාශ කරන ගලවලා දාලා පැණි ටික විතරයි ගන්න. ඒක අපිට නවත්තන්න බෑ. මොකද කැලේ කඩනස ජීවත් වෙන්න කරන්නේ. එතන මිනිස්සු ඉන්නවා සමහර අය ඉතින් අපිට පිටපත් කෙරේ කැලේ ගස්පත්තේ ගල් දෙනවලු ඒවා කඩන්නේ නැහැ. ගස්පිනවලු ඒවා කඩන්නේ නැහැ. ඉතින් මේ වගේ බෝ වෙනේම පිටි දිනා ගෙන්නගෙන තමයි වැඩේ යන්නේ. මේ වගේ කල තිර තියෙන මේකේ සාමාන්‍ය වරුද්දකට යනපල පහක් අටක් ඒ අතර පිට වෙනවා. එකක් පිට වුණත් එකක් පරිසරයට. මේ වගේ කැලේ පිටිල්ලලා තින්නේ. එතකොට හිමස්තු රුකුල් හොයන වෙලාවට ඇවිල්ලා ඌට වහනවා. ඕකද මං කැඩුවේ නැත්තම්. ඒ කියන්නේ මං ඕක පෙට්ටිය උඩ දාගත්තේ නැත්තම් කොහොමම ඉන්නවා. ඉතල බෝ වෙලා එළියට යනවා. ඉන්න මට වෙලාවක් තිබ්බ වෙලාවකට මං ඕක පෙට්ටිය උඩ දාගෙන ඉදිරියට යනවා. මං කට්ටිය මෙදිලා තින්නේ මොනවාන්ද? ඉතින් වෙලාවක් හම්බුනේ වෙලාවක ඕක පෙට්ටිය උඩ දාගන්නවා. දාලා පැණි පෙට්ටි දාලා පැණි ගන්නවා. එහෙම නැත්නම් ඕ ලබන අවුරුද්ද වෙනකන් ඔහොමම තමයි. එතකොට උන්ගේ පාඩුව ඉදලා බෑ නම් මේ හැරි කැම නැත්තම් මම යනවා යන්න. ඉවත් කනේ ඉන්නවා තියෙන. එයි මොකට ඇවිල්ලා ඉන්නවා. උන් නිදහසේ ඉන්නවා. ඉතින් අනිත් එක. මේවා බෝ වෙන වලන්ට තමයි කියලා හැමතැනම පිටි දින්නේ. ඒක නේද? ආතල් එක යන්නේ. එයාලගේ නිදහස පුළුවන් තරම් මේ මාස රකින්න ඕනේ. ඒ කියන්නේ මේ පරිසරයේ ඉන්න මේ මාස රැක්කොත් තමයි අපි ඉස්සරහට තියෙන්නේ. නැත්තම් එවුනුන් නිකන් පොත් වලින් තමයි බලන් දෙන්නේ. දැන් මේ දවස්වල හොගෑවිලි කලවල තියෙන මේ කඩ කඩා කෙට්ටියට දානවා. හැබැයි කවුරුත් හිතන්නේ මේ මැස්ස එළියට බෝ වෙලා යන්න ඕනේ කියලා. මොහෙන්ද මැස්ස එළියට එන්නේ කියන එක. දැන් කැලේ කඩන කට්ටිය උනත් කැඩපුවම පිලව් ටික බිම දාලා යන්නේ. එතකොට පැටවටගේ මැරෙනවා. එතකොට එක પરම්පරාවක් එහෙමම නැති වෙලා යනවා. මේ වගේ කීයක් යන්නේ නැද්ද මේ වෙනුවට එළියට? සැහැඳ නැද්ද මේකත් අවුරුදු 3ක් විතර පරණයි. මං දැකපුවාම සද්ද නැතු ඉන්න ගස්සස්සේ වෙනම දකුණ ගල් බින වල එහෙම දැකපුවාම සද්ද නැතු ඉන්න වාඩුවේ අරු දන්නේ නැහැ. සමහර මිනිස්සු හොයන එකට හම්බ වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. මේ නැත්තම් සද්ද නැතු ඉන්න. එතකොට එහෙම එයන් ගෝ වෙනවා. එහෙම නේද මෙතන පෙට්ටියක් කියලා දෙන එකක් මේ කල තියෙන හින්දා. අයිතක මෙතන මේ ගල් බිනේට වැටෙන එක හින්දා. එතකොට එකක් කොහෙන් ගරේල මේකට වැටෙනවා කියන්නේ. මේ මධ්‍යහන වෙලාවෙත් වැඩ කරනවා කියන්නේ හොඳ ජනපදයක්. සාමාන්‍ය අපි ජනපදයක් දිහා බලපුවාම මැස්සෝ විනාඩියකට යන මැස්සෝ ප්‍රමාණය වැඩි නම් ඒ ජනපදේ හොඳ ශක්තිමත්. හොඳට වැඩ කරන ජනපදය. සමහර ඒවා ඉන්නවා මේ වැඩ කරන්නේ නැහැ. මැස්සු අඩුයි වෙනවා, පරාග ගේන අඩුයි. එතකොට ඒකක් ලෙඩ. එහෙම නැත්නම් දුර්වල ජනපදය. එහෙම තමයි අපි ජනපදය දිහා බලලා කියන්නේ. ඒ කියන්නේ අතුරු තත්ත්වය කියන්න පුළුවන් බලන් ඉන්නකොට. ඒක අත්දැකීමෙන් එන එකක්. මේ කුබුග්ගස් දෙකේම පිටිල්ලලා තිබ්බා. මේ දෙකටම ආවා. ඊට පස්සේ තව එකක් එළුවා. ඒකටත් තව තුනක් ගත්තා. ඊට පස්සේ මට ආයෙ එල්ල ගන්න බැරුණා. මේවත් මේ මීමැස්සු යන ගමන් මාර්ගයේ තැනක් තමයි. ඔය වගේ තැන් වල මේක මල් පිපුණාම මේ මීමස පිරෙනවා. ඒ හින්දා ඒ තැන් වල තමයි පෙට්ටිය ඉල්ලන්නේ. නඩුවෙන් හින්න පිරිමිසත්තුම තියාගන්න ජනපදේ. පිරිමිසත්තුතර වෙනම ගියටලා ඉන්න එළවල ඇතුලේ තියාගන්න. දැස්ස සද්ද නැතුව හිටියට මේ පෙට්ටිය තුලලා ඉන්න. කැම තියෙන කාලේ හොඳටම තියෙනවා. නැති කාලේ මොකුත් නැති වෙනවා. ඒ හින්දා හොඳටම හැදිලා තියෙනවා. මේක පිරිමිසත්තුත් ඉන්නවා. හොඳට වැඩකාරයෙක්ත් ඉන්නවා. හොඳ විශාල ජනපදයක්. ප්‍රමාණයක් පිලව් ගහනවනේ. ඒකට මැස්ස බෝ වෙනවා පොඩක්. ඒකට මේක එකතු කරන පැණි ගන්න වැඩි. මේක මේ ෆ්ලෝ හැවි බොක්ස් එක. මේක ලොකු ජනපදයක් තියෙනවා. මේක මේ ෆ්ලෝ හැවි පෙට්ටියේ විශේෂත්වය තමයි ඒකේ පිටිපස්සෙන් ගන්න පුළුවන් පැණි. ඒ කියන්නේ ප්ලාස්ටික් වද රාමු තියෙනවා. ඒ රාමු ටික මෙතන නැහැ. ඒ ටික තව උඩින් එන පැණි පෙට්ටියකට තියෙන්නේ. ඒක ට්‍රයල් එක දාන්න මේ පිලා පෙට්ටිය බැඳගෙන ඉන්න ඕනේ. මේ පිලා පෙට්ටිය බැඳලා ඉවරුණාට පස්සෙ තමයි උඩට මැස්ස වෙන්නේ. ඒ හින්දා මම මේකට ජනපද 3ක් එකතු කළා තමයි මේ දාලා දෙන්නේ. දැන් මේ අවුරුද්දේ රස පටන් ගත්ත හින්දා බැරි වෙයි. ට්‍රයල් එක ගන්න බලමු. අපි කවුරුත් මේක ට්‍රයල් එකක් දාලා නැහැ ලංකාවේ නෝකත්. ඒක